මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතින ලෝගාට වලින්න මතින් ඕනේ. අපි මේ කරන දේශපාලනය කියලට මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මිත්‍රවරුණි මහා මංකොල්ලයා. බලන්න දෙන දේවල්. කාපවිට් එකක් දෙනවා, පෙට්‍රල් ෂෙඩ් එකක් දෙනවා, ඊළඟට දෙනවා ලිකර් ෂොප් එකක්, මත්පැන් ශාලාවක් දෙනවා, ඩීසෙන්ට්‍රලයිස් බජට් කියලා එකක් දෙනවා මිලියන 10ක්ද 15ක්ද, ඊළඟට දෙනවා පෙන්ෂන් එකක් තියෙනවා. මේ සියල්ලම රටෙන් අහෝසි විය යුතුයි. පෙන්ෂන් එකක් අතීතයට ක්‍රියාත්මක වනසේ අහෝසි විය යුතුයි. ඒකට ක්‍රමවේදයක් නාගානන්ද හදලා තියෙනවා. ඒ ජනාධිපති මැතිවරණයේදී ඔහු ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔය කිසි දෙයක් නැහැ. ආයි පාර්ලිමේන්තුවේ සම්මත කිරීමක් නැහැ මහත්තුනි. ඒක සම්මත කරන්නේ ඔබ. ඒක ඉදිරිපත් කරන්නේ ඔබේ අනුමැතියට. ඔබෙන් ඉල්ලනවා මේ අවුරුද්ද මුල් කාර්තු මුල් මාස කීපය තුළ ඒක ඔබට සම්පූර්ණයෙන් ඉදිරිපත් කරනවා. ඔබ ඉල්ලන්න ඕන මේ රටේ දේශපාලනයට එන සෑම මේ මැතිවරණයට ඉදිරිපත් කරන සෑම අපේක්ෂකකින්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේක උඹලා මේක පිළිගෙන සම්මත කරන්නේ නැත්නම් උඹලා එක්කෙනෙකුටවත් මේක අපි ඡන්දය දෙන්නේ නැහැ කියලා. මොකද සම්මත කරනවා කියන එකෙන් අදහස් කළේ. මිත්‍රවරුනි, අපේක්ෂකයා ඔබේ ඡන්දය ඔබ මේක සම්මත කිරීම සඳහා ඔහු ඉල්ලනවා නම් ඔබ පිළි අරගෙන ඒ ඡන්දය දුන්නොත් ඔහුගේ සාතිකයත් සමගම ඒක රටේ උත්තරීතර නීතිය බවට පත්වන්නේය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගු වන්නේය. එතකොට ආයේ පාර්ලිමේන්තුවේ ක්ෂණයකින් දිසර යන්නේය. මේක තමයි මිත්‍රවරුනි, මේක කතා කරනකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය කට අරින්නේ නැහැ. ඇයි? මේක ඇවිල්ලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි හදන අවස්ථාව. තවදුරටත් අපේ නියෝජිතයින්ට අවස්ථාව නොදිය යුතුයි කියන එකට හේතුව සිරිසේන කිව්වා අර ඔක්තෝබර් 26 විසුරුවා අවස්ථාවේදී ඔබ අහන්න ඇති එකෙක් ඉල්ලනවා මිලියන 500ක් කියලා. මේක ලැජ්ජාවට හේතුවක් නොවේද මිත්‍රවරුනි?